තෙරුවන් සරණයි හැම දිනටම. අදත් අපි කතා කරන්නේ භාවනාව පිළිබඳව. මේ භාවනාව පිළිබඳව සිදු කරන 7 වෙනි වැඩසටහන. දැන් අපි භාවනාව ගැන කතා කරගෙන එනකොට සමත භාවනාව පිළිබඳව සාකච්ඡා කරලා විදර්ශනා භාවනාවෙත් කායානුපස්සනාවේ අපි කොටස් දෙකක් සාකච්ඡා කළා. මේ ශරීරය හැදිලා තියෙන කොටස් පිළිබඳව සහ ඒ කොටස් හැදිලා තියෙන අමුද්‍රව්‍ය හෙවත් ශුද්ධ අෂ්ටක පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් අපිට පැහැදිලි කරගන්න තියෙනවා මේ ලෝකේ තවත් තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් පිළිබඳව. මේ ලෝකේ බුදුහාමුදුරු දේශනා කරනවා ආස කරන්න ලක්ෂණ තුනකුත් ආසා කරලා වැඩක් නැති ලක්ෂණ තුනකුත්. මේ ආස කරන්න කියන ලක්ෂණ තුන තමයි යමක් ස්ථිර නම් යමක් සැප නම් යමක් තමන් කැමති විදිහට පවත්වා ගත හැකි නම් ඒ දෙයට ආස කළාට වැරද්දක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හැබැයි යමක් ඒ ස්ථිර බව පවතින්නේ නැත්නම් ස්ථිරව පවතින්නේ නැත්නම් ඒ තුල සැපක් නැත්නම් දුකක් නම් තියෙන්නේ. ඒ වගේම ඒක තමන් කැමති විදිහට පවත්ව ගන්න බැරි නම් අන්න ඒ දෙයට ආස කරලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අන්න ඒ දේශනාවට අනුව අපිට පැහැදිලි ජීවිතේ අපි සමහර දේවල් ස්ථිරයි කියලා තමයි ගන්නෙ. අනිත්‍යතාවය අනිත්‍යතාවය පිළිබඳව විවිධ මත තිබ්බට මේක පැහැදිලි කිරීමක් වශයෙන් අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන කාරණාව ගත්තහම මේ ලෝකේ ඇතිවීමක් නැතිවීමක් පවතිනවා. ඒතර මේ නැතිවීම නිසා ස්ථිර නැති බවක් තමයි අපිට තියෙන්නේ. අපි හිතමු ඔබට තියෙනවා යම්කිසි පිඟානක්. මේ පිඟානේ ඔබ කෑම කනවා. ඒතර මේ පිඟාන ඔබට තියෙනවා කියලා පේනවා. තර ඔබේ ගාව තිබිගාන තියෙනවා. පිඟාන බිඳුනොත් අපි මොකද කරන්නේ? තියාගන්නේ නැහැ. අපි ඒක කුණු කුඩේට දානවා, අස් කළා දානවා, අයින් කළා දානවා. يعني බිඳෙන කිසිවකට අපි ආස කරන්නේ නැහැ. විනාශ වුණු කිසිවකට අපි ආස කරන්නේ නැහැ. විනාශ වෙන්න කලින් ආසයි. නැති වෙන තාක්කල් ආසයි. නැති වුණාට පස්සේ ආස කරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවිකව පවතින්නේ. හැබැයි බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒක නෙවෙයි. මේ පිඟාන කැඩිලා විනාශ වුණාට පස්සේ නැති වෙන එක සම්මුතියෙන් අපට පේන එක. හැබැයි ඊට වඩා ගැඹුරෙන් පවතින දෙයක්. මේ ගැඹුරෙන් පවතින දේ අපි පැහැදිලි කරගන්න ඕනේ. මොකක්ද ගැඹුරෙන් පවතින්නේ? මේ ඇතිවීම නැතිවීම කියන එක සිද්ධ වෙන්නේ අර භෞතිකව එකතු වීම සහ භෞතිකව වෙන්වීමට වඩා ඒක ගැඹුරෙන් ගත්තාම ශුද්ධාෂ්ටක පරමාණුයේදී ඒක සිද්ධ වෙනවා. එක්වීම වෙන්වීම ආබන්ධනය විබන්ධනය ඇතිවීම නැතිවීම කොච්චර කාලයකදීද? ඉතාමත් සියුම් වේලාවකදී, ඉතාමත් සුළු වේලාවකදී මේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. මේ ශරීරය හැදෙන, මේ ලෝකය හැදෙන ශුද්ධ අෂ්ටකය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චිත්තක්ෂණ 17ක් තුළ විනාශ වෙලා යනවා. පළවෙනි චිත්තක්ෂණය තුළ එක් වෙලා චිත්තක්ෂණ 17කට පස්සේ වෙන් වෙලා යනවා. ඒතර අර චිත්තක්ෂණ 17ක් අපි ගමු ඇති වෙන චිත්තක්ෂණය සහ නැති වෙන චිත්තක්ෂණය පැත්තකට දාලා චිත්තක්ෂණ 15ක් තුල දිරීමක් තියෙනවා. ජීරණය වීමක්. දිරීම කියලා කියන්නේ ඒ තුල වෙනස් වීමක් තියෙනවා. ඒතර මේ වෙනස් වීම කියන එකට ජරා ජීරණතා කියලා වෙනම ලක්ෂණයක් තියෙනවා අභිධර්මයේ. ඒතර මේ ජරා ජීරණතාවය නෙවෙයි බුදුහාඳුර පෙන්වන අනිච්චතාවය. අනිච්චතාවය කියලා කියන්නේ මේ නැති බව, නැතිවීම. ඒතර මේ නැතිවීම කියන එක ගත්තහම යමක් නැති වුණහම එතන ඉතිරි නැතිව නැති වුණහම එතන ඉතුරු වෙන්නේ අවසාන හිස් බවක්. ඇතිවීම නැතිවීම අවසානයේ ආයෙත් හිස් බවක් තියෙනවා කියලා අපිට පේනවා නම් පිඟානක් චිත්තක්ෂණ 17කදී නොපෙනී යන්න ඕනේ. නැත්නම් චිත්තක්ෂණ 17කදී පිඟානක් නොපෙනී යනවද? නැහැ. ඇයි? මේ චිත්තක්ෂණ 17ට පස්සේ නැති වුණ ගමම්ම තවත් ස්වභාවයක් තියෙනවා ජීවිත රූපය කියලා. මෙන්න මේකෙන් මොකද කරන්නේ? නැවත ඒ දේ ආයිත් නිර්මාණය කරනවා. එක් කරනවා, වෙන් වෙනවා, ආයි එක් වෙනවා, ආයි නැති වෙනවා, ආයි ඇති වෙනවා. මේක නොනවත්වා වේගෙන් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ අප්පොඩිය මම මෙහෙම නොනවත්වා ගහනකොට අපිට පේනවා හැබැයි මේක අතරතුර නැති බව. හැබැයි මේකේ වේගෙ මම මේ වැඩි කරලා වේගෙන් ගහගෙන ගියොත් මට ඒ තුල හිස් බවක් නොපෙනෙන වේගකින් ගහන්න පුළුවන් වුණොත් අපිට ඒ හිස් බව දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ දේවල් වේගයෙන් සිද්ධ වෙනකොට
පන්දමක් කරන් වේගයෙන් කැරකෙවෙනකොට අපිට ඒ පන්දම මෙතනට ගියාට පස්සේ අර මුල් තැන ඇතිවෙන හිස් බව පේන්නේ. අපිට පේනවා ගිනි වළල්ලක්. ඒ වගේ වේගය නිසා ඇතිවෙන නැතිවෙන වේගය නිසා අපිට භෞතික වස්තුව පවතින බව පේනවා. මේ භෞතික වස්තුව පවතින බව පේන්නේ වේගය නිසා. අපිට පුළුවන් නම් මේ ඇතිවීම නැතිවීම හරියට තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න මොහොතේදී අපිට පුළුවන් අර වේගය අභිබවා ගිහිල්ලා අපේ ප්‍රඥාවේ වේගය වැඩි කරගෙන අවබෝධයටපත් වෙන්න. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපිට තේරුම් ගන්න තියෙනවා මේ ලෝකේ තියෙන ලක්ෂණ තුනක්. පළවෙනි ලක්ෂණය තමයි මේ වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාදාමය. මේ නැතිවීම තුළ මං අහනවා ප්‍රශ්නයක්, ඉතිරි වෙන්නේ මොකක්ද? යමක් මෙහෙම ඇති වෙලා නැති වෙලා ගියාම ඊළඟ මොහොතේ ඉතිරි වෙන්නේ හිස් බවක්. මේ හිස් බවට කියනවා දුක කියලා. දුක කියලා කියන්නේ ඇත්තටම ක කියන්නේ හිස් බවට. අට කතාවේ පැහැදිලි කරනවා. ඒතර මේ හිස් බවක් සෑම දෙයක් අස්සෙම ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන හිස් බවට කියනවා දුක කියලා. නැතු මේ හඬන එක නෙවෙයි. යමක් අනිත්‍ය නම් යමක් අනිච්ච නම් මේ තුළ ඇති වෙන්නේ හිස් බවක්, ඉතිරි වෙන්නේ හිස් බවක් පමණමයි. අන්න ඒක තමයි බුදුහාමුදුරු පෙන්වන දුක. එතකොට මේ දුක කියන්නේ හිස් බවට. පන්දම කරකෙව්වහම රවුමක් තියෙනවා කියලා අපිට පෙවුනට රවුම හිස්. රවුමක් ඇත්තටම තිබුණයි කියලා පෙන්වුනට එතන ඇති රවුමක් නැහැ, පවතින රවුමක් නැහැ. මේ මායාකාරී ස්වභාවයට තමයි බුදුහාමුදුරු දුක කියලා කියන්නේ. අපිට පුළුවන් නම් මේ මායාකාරී ස්වභාවය අවබෝධ කරගන්න, අපිට පුළුවන් නම් මෙතන ඇත්තටම අපි හිතන දේ නැති බව තේරුම් ගන්න. අපි ශරීරයක් දැක්කා, ශරීරයක් නැහැ, තියෙන්නේ කොටස් ටිකක්. කොටස් ටිකක් නැහැ, තියෙන්නේ ධාතු ටිකක්. ඇත්තටම මේ ධාතු උනත් වේගය නිසා අපිට ඇත්තක් විදියට පෙන්නන මිසක් ඇත්තට මෙතන පවතින්නක් නැහැ. එතන පවතින දෙයක් නැහැ, වේගයක් පමණයි පවතින්නේ. මේ වේගය තමයි අපිට ලෝකය මවල පෙන්වන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන දෙවෙනි ලක්ෂණය. යමක් අනිච්ච නම් අන්න ඒක තුල ඉතිරි වෙන්නේ හිස් බවක්මයි, දුකක්මයි. එතකොට මේ හිස් බව, මායාකාරී බව අපිට පුළුවන් නම් අවබෝධ කරගන්න. මේ සෑම දෙයක් ඇතුළෙම තියෙනවා. බුලත් කොලයක් ගත්තොත් මේ බුලත් කොලේට අපි බුලත් කොලේ කියලා දැම්මට ඇත්තට මෙතන බුලත් කොලයක් තියෙනවද? නැහැ. අපි සොයන එක ඒක තුල නැහැ. ඒක හිස් ඇත්තටම. අපි තව දෙයක් ගමු. අපි මොනවා හරි පොතක් ගමු. එතකොට මේ පොත ඇතුලේ අපි පොතක් හොයනවා. මේ ඇඳුම් බලන්න, මේ සිවුර ඇස්සේ අපිට තියෙන නූල්. නූල් තියෙන්නේ නැහැ, පුළුන්. පුළුන්ද තියෙන්නේ ශුද්ධාෂ්ටක. ශුද්ධාෂ්ටක කියන්නේ වේගය නිසා ඇති වෙලා අපිට පේන දෙයක් විතරයි. ඇත්තටම මෙතන සිවුරක් කියලා එකක් නැහැ. සිවුර හිස්. බලන්න මේ මායාකාරී බවට අපි කියනවා දුක කියලා. යමෙක් දුක අඳුනගත්තොත් එයා බුදුහාමුදුරු පෙන්නපු අවබෝධයට පත් වෙනවා. දුක හඳුන ගන්න ඕනේ. එතන මේ පෙන්නන්නේ මේ මානසිකව ඇති වෙන දුක නෙවෙයි. මෙතන පෙන්නන්නේ ඇතිවීම නැතිවීම නිසා හටගන්නා වූ දුක. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක හිස්. අපිට යමක් නැති වෙනවා නම් ඒක හිස් බවට යනවා නම් අපේ ස්වභාවයන් අපි කැමති විදියට තියාගන්න පුළුවන්ද? මේ ලෝකයේ දේවල් අපි කැමති විදියට මා කැමති ලෙස පවත්වා ගත හැකිද? නැහැ. අපි කැමති විදියට පවත්වන්න බෑ. චුල්ලපන්තකගේ අතට බුදුහාමුදුර රෙදි කෑල්ලක් දීලා කියනවා පිරිසුදු කරනවා, පිරිසුදු කරනවා, පිරිසුදු කරනවා කියලා පිරිමදින්නයි කියලා. ඉතින් චුල්ලපන්තක මොකද කරන්නේ? සුදු රෙදි කෑල්ල පිරිසුදු කරනවා කියලා පිරිමදිනවා. ඒත් ඇත්තටම මේක පිරිසුදු වෙනවද? නෑ. පිරිසුදු වෙනව වෙනුවට අපිරිසුදු වෙනවා. චුල්ලපන්තක බලනවා මගේ අතේ තියෙන රෙද්දවත් මං කැමති විදිහට තියාගන්න බැරි නම් අනික් දේවල් ගැන කවර කතාද? අපි ලෝකයේ කොච්චර අපි කැමති විදිහට තියාගන්න යනවද? මා කැමති ලෙස පවත්වන්න යනවද? එහෙනම් මේ ලෝකෙ කිසිවක් මා කැමති ලෙස මා වසඟේ පවත්වා ගත නොහැකි. අන්න ඒකට කියනවා අනාත්ම බව, අනත්ත බව. යමක් අනිච්ච නම් යමක් දුක නම් අන්න ඒක අනාත්මයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇත්තටම මේ ලෝකෙ මා කැමති ලෙස පවතින් නැති බව, මා සන්තකේ පවත්වන්න බැරි බව. එතකොට අපි මොකද කරන්නේ? මේ ලෝකය පාලනය කරන්න යන එක නවත්තනවා. මේ ලෝකෙට අයිතිවාසිකම් කියන්න යන එක නවත්තනවා. අපි කොච්චර නම් මේ ශරීරය, මේ ලෝකය, මේ ශරීරය විතරක් නෙවෙයි අපි ඥාතීන්, දෙමව්පියෝ, අපේ දරුවෝ, අපේ හිතවත් අය ගැන කොච්චර අයිතිවාසිකම් කියනවද? කොච්චර ඒගොල්ලෝ පාලනය කරන්න යනවද? ඒත් ඔබට ඔබේ කෙස් ගහක්වත් පාලනය කරන්න බෑ, ඔබේ ශරීරයක කොටසක්වත් පාලනය කරන්න බෑ. මොකද
ඔබ සන්තකේව පවතින්නේ නැහැ. ඒක අනිච්චමයි, දුක්ඛමයි, අනත්තමයි. අනේ ලක්ෂණ තුන බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ කුමක් සඳහාද? යමෙක් මේ ලක්ෂණ තුන දැක්කොත් එයා නිවෙනවා. මොකද එයා ලෝකේ පාලකයා නොවන නිසා. එයාට පාලකයා බව නොවන බව අවබෝධ වෙන විට එයා ඒව පාලනය කරන්න යන්නේ නැහැ. මේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. පාලනය කරොත් කොච්චර අමාරු වෙයිද? මේක ස්වභාවිකව ඇති වෙනවා නැති වෙනවා එනවා යනවා කියලා විතරක් දැක්කනම් ඒක කරදරයක් නැහැ. හැබැයි ඒක පාලනය කරන්න ගියොත් එහෙනම් දේවල් පාලනය කරන්න යන්නේ ඒක විඳවීමට හේතුවක්. අපි දැනගන්න ඕනේ මේ ලෝකේ තියෙන දේවල් අනිත්‍යමයි, දුකමයි, අනාත්මමයි. මේ ශරීරය අනිත්‍යමයි, දුකමයි, අනාත්මමයි. යථාගතෝ තථාගතෝ, යම්සේ ආවාද ඒසේම යන්න වෙනවා. කාතත්තපත් දේවනා, එහෙනම් මොකටද හඬන්නේ? මල් පිපෙනවා, පරවෙනවා, ගඟ ගලාගෙන එනවා, යනවා, ඉර උදා වෙනවා, බැහැල යනවා, මිනිස්සු ඉපදෙනවා, මැරෙනවා. ඒක තමයි ලෝකයේ යථාර්ථය. අන්න ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාවේ තුන්වෙනි අධියර. එතකොට මේ ශරීරය අපි මුලින්ම කොටස් ටිකකට වෙන් කළා, ඊට පස්සේ ධාතු වලට වෙන් කළා, ඊට පස්සේ අපි මේ ශරීරය, මේ ලෝකය පිළිබඳව අනිච්චතාවය, දුක්ඛ බව, අනාත්ම බව කියන මේ ත්‍රිලක්ෂණය අපි දකින්න පටන් ගන්න ඕනේ. අන්න ඒ ත්‍රිලක්ෂණය දකින්න පටන් ගැනීමත් එක්ක අපි මොකද කරන්න ඕනේ? දැන් ඊළඟට භාවනාවට යොමු වෙන්න ඕනේ. අපි ඊළඟ වැඩසටහනේ කතා කරන්නේ සහ සිදු කරන්නේ කායානුපස්සන භාවනාව. කොහොමද මේ කායානුපස්සන භාවනාව සිද්ධ කරන්නේ කියලා. දැන් මේ දන්න දැනුම මේ වීඩියෝ තුනෙන්ම භාවනාවක් පෙන්වුවේ නැහැ. ඔබට ඥානයක් ලබා දුන්නා, ඔන්න ශ්‍රුතමය ප්‍රඥාව හැදුවා, චින්තාමය ප්‍රඥාව හදාගන්න ඔබ. දැන් ඊළඟ කොටසේදී අපි භාවනාමය ප්‍රඥාවේවත් කොහොමද මේක භාවිතයට ගන්න කියලා පැහැදිලි කරනවා. ඊළඟ අපි වැඩසටහන සාකච්ඡා කරමු කායානුපස්සන භාවනාව සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඒ සිද්ධ කරන විදිය පියවරෙන් පියවර මම පැහැදිලි කරන්න සූදානම්. මේ කරන වීඩියෝ වලින් සිදු කරන ධර්ම දානය සඳහා දායකත්වයේ දැරීමට කැමති අය ඉන්නව නම් සම්බන්ධ වෙන්න අමතන්න පල්ලෙහා තියෙන ටෙලිෆෝන් නම්බර් එකට අමතලා ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. සෑම වීඩියෝ එකකටම දායකත්වයක් දරන්න කැමති අය ඉන්නව නම් අමතන්න ඒ වීඩියෝ එක පල්ලෙහා තියෙන ඒ ටෙලිෆෝන් නම්බර් එක භාවිතා කරලා. ඉතින් ඊළඟ වැඩසටහනින් අපි හම්බෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.